සුබ මධ්‍යහනයක් වේවා මාදිසගේනි අද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පවත්වන ලබන මෙම මාධ්‍ය හමුවේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පසුගිය වසර ඇතුළත එළිදක්වන ලද ග්‍රන්ථ හතරත් සම්බන්ධව ඔබ වෙත තොරතුරු ඉදිරිපත් කිරීම. එයින් එක ග්‍රන්ථයක් අද දින එළිදක්වන්න ලැබුවා. ඒ තමයි ජීවිතාවසාන සත්කාර සඳහා වන මාර්ගෝපදේශණය නම් පැලි ප්‍රැක්ටිස් ගයිඩ්ලයින්ස් ඔන් එන්ඩ් ඔෆ් ලයිෆ් කියා කියන ග්‍රන්ථය. ඊට අමතරව ආඝාත රෝගීන් පුනරුත්ථාපනය සඳහා වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ ග්‍රන්ථය, ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ එන්නක් සම්බන්ධ මාර්ගෝපදේශ සහ තොරතුරු සම්බන්ධ වන ග්‍රන්ථය, සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා වන සහන සත්කාර අත්පොත යන ග්‍රන්ථ හතර මෙම වසර ඇතුළත ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් එළිදක්වනු ලැබුවා. ඔබට මේ සම්බන්ධව කරුණු කීමට මම මුලින්ම ආරාධනා කරනු ලබනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ගරු සභාපතිනිය වෛද්‍ය පද්මා ගුණරත්න මැතිනියට. සුබ මධ්‍යහනයක්. වසරක් පුරා අපිත් සමග රටට කෝවිඩ් සම්බන්ධ තොරතුරු රැගෙන යාමට අපිත් එක්ක එකතු මාධ්‍ය මහත්ම මහත්මීන්ට ගින් අවසරයි. අද දින අපි මාධ්‍ය සාකච්ඡාව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් කැඳවා තිබෙන්නේ වෙනත්මම මාතෘකාවකට. අද මේ වන විට අපේ 2021 වසරේ අපගේ සංස්කාර මණ්ඩලයේ කටයුතු හෙටින් නිමාවෙමින් නිමාවෙනවා. කවුන්සිල් එකේ කටයුතු හෙටින් නිමාවෙනවා. එතකොට අපේ මේක අවසන් මාධ්‍ය සාකච්ඡාව විදිහට තමයි හඳුන්වන්න වෙන්නේ. ඉතින් මේක අවසන් මාධ්‍ය සාකච්ඡාව නිසාම මම මේ අවස්ථාව පාවිච්චි කරනවා සියලුම මාධ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මාධ්‍ය ආයතන සියල්ලටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හතපිරි ස්තුතිය රුද කරන්නට. අපිට අපගේ අවශ්‍යතාවන්ට අනුව අපිට රටට දායක විය හැකි අපගේ ඒ දැනුම අපිට රටට ගෙන යා යුතු ඒ අපිට දෙන්න පුළුවන් උපදෙස් ජනතාව අතරට ගෙන යාමට අපිට හැකුණේ මාධ්‍ය නිසාම පමණයි. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී අපි ඒ සියලුම අපිට උදව් කරපු ඒ සියලුම මාධ්‍ය ආයතනවලට 2021 කවුන්සිලය සහ මම සභාපතිනිය විදිහට ඉතාමත්ම කෘතඥ වෙනවා. ඉතින් අපි මේ වසරේදී කෝවිඩ් කටයුතු කරන ගමන්මම අපිට පුළුවන් වුණා අපේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මූලික කාර්යභාරය වෙන්නේ වෛද්‍යවරුන්ගේ ඒගොල්ලන්ගේ දක්ෂතා දැනුම සහ දක්ෂතා ප්‍රවර්ධනය කිරීම. මේ අනුව අපිට පුළුවන් වුණා මේ වසරට පොත් හතරක් අපිට ප්‍රකාශිත කරන්න පුළුවන් වුණා ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. පොත් හතරටම අපිට කර්තෘ මණ්ඩලයක් ඉන්නවා. ඒකට මේ ඒ ගොළු වෙන වෙනම කතා කරාවේ. මම දැන් කතා කරන්න යන්නේ අපි ආඝාත රෝගීන් වෙනුවෙන් ප්‍රකාශිත ආඝාත රෝගීන් පුනරුත්ථාපනය සඳහා වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ කියන මේ කෘතියේ ගැන තමයි මම වචන ස්වල්පයක් මේ අවස්ථාවේදී කතා කරන්න යන්නේ. එතකොට අපි දන්නවා හැමෝම ආඝාතය කියන්නේ ඇත්තෙම ලෝකවල හෘදයාබාධවලට ලෝකයේ හෘදයාබාධවලට විතරක් දෙවනු වන මරණවලට ප්‍රධාන හේතුවක්. වැඩිහිටියන් ආබාධිත වන ප්‍රධානම හේතුව ආඝාතය. එතකොට ආඝාතය සෑදුනහම එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක් සෑදුනහම ඉතාමත්ම ක්ෂණයකින් කෙනෙක්ගේ එයා ඉතාමත් ආබාධිත බවට පත් වෙනවා. එක්ක පැත්තා පණ නැති යනවා. ඊට පස්සේ කතා කරන්න බැරුව යනවා. සමහර අයට ගිලින්න බැරුව යනවා. සමහර අයගේ පෙනුමේ බාධාවක් නැති වෙනවා. සමහර අයට මුත්‍රා පාලනය කිරීම නොමැති වෙලා යනවා. ඒ එක්කම තමුන්ගේ ස්වාධීනම තමුන්ට අභිමානයෙන් ජීවත් වන තිබුණු ඒ අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා මේ ආඝාත රෝගීන් පුනරුත්ථාපනය කිරීමේදී ඉතාම වැදගත් වන අපිට කණ්ඩායමක් ඉන්නවා.
මේක වෛද්‍යවරයෙක් තනියෙන් කරන එකක් නෙමෙයි ආඝාත රෝගීන් පුනරුත්ථාපනය කිරීමට අපිට බෞද්ධ චිකිත්සක වේදී මහත්වරු වෘත්තීය චිකිත්සක වේදී මහත්වරු භාෂා සහ කතන චිකිත්සක වේදී මහත්මීන් සහ හෙදියන් ඒ වගේම අපිට කවුන්සලර්ස්ලා උපදේශන සේවා සපයන අය මෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහයෝගයක් මේ රෝගීන් පුනරුත්ථාපනය කිරීමට වැදගත් වෙනවා ඉතින් මේ සියල්ලගෙම එක එකතුයෙන් මුද්‍රිත එකතුවක් මුද්‍රිත කළා මුද්‍රිත පොත් අපිට බොහෝ නැහැ අපිට මේ අවස්ථාවේදී අපිට ලංකාවේ තියෙන ඉතාම උසස්ම අපිට හොඳම තියෙන මේ ඒ ඒ resources පාවිච්චි කළා සම්පත් පාවිච්චි කළා අපිට පුළුවන් වුණා අපේ මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් ප්‍රකාශිත මේ පොත එළි දක්වන්න අද උදේ වරුවේ මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අපිට මේක එළි දක්වන්න පුළුවන් වුණා. එතකොට මේ පොත අපි මුද්‍රණය කළා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාරයට තමයි පොත මුද්‍රණය කළා තියෙන්නේ. මේ පොත වෛද්‍යවරුන්ට ඒගොල්ලන්ගේ දැනුම ප්‍රවර්ධනය කර ගැනීමටත් ඒ වගේම හෙදියන්ගෙන් මේ මේ පොතට දායකත්වය ලැබිලා තිනවා වෛද්‍ය ප්‍රජාවගෙන් හෙදියන්ගෙන් භෞතික චිකිත්සක වේදී මහත්මීන්ගෙන් වෘත්තීය චිකිත්සක භාෂා සහ කතන චිකිත්සක උපදේශන සහ සමාජ සේවා කියන මේ හැමතැනින්ම මේ පොතේ මුද්‍රණයට දායකත්වය ලැබිලා තියෙනවා. ඉතින් මේ පොත පාවිච්චි කිරීමේදී මේ සියල්ලටම අවශ්‍ය කරුණු උදාහරණයක් විදිහට ඉගෙන ගන්නා හෙදියන්ට ශිෂ්‍ය හෙදියන්ට ඒ වගේම ඉගෙන ගන්නා භෞතික චිකිත්සක වේදී මහත්වරුන්ට භාෂා සහ කතන වෘත්තීය චිකිත්සක මේ සියල්ලටම මේ පොත පාවිච්චිය ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒ ආකාරයට සම්පූර්ණයෙන්ම පුනරුත්ථාපනය අනුගත වන ආකාරයට ප්‍රකාශිත පොතක් තමයි අපි අද දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් මේ එළි දක්වනු ලැබුවේ ආඝාත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා. ඒ මගින් අපි හිතනවා අපේ රටේ තවම අඩුවක් වෙලා තියෙන අපිට ආඝාත රෝගීන් බලා ගැනීමට අවශ්‍ය ආඝාත ඒකක කියන ඒවා ඇතිතරම් ස්ථාපිත නැහැ. ඒ ආඝාත ඒකක ස්ථාපිත කිරීමට මූලික පියවරක් විදිහට මේ පොත උදව් වේවි. ඒකම ඒ මේ දෙන දැනුම මගින් අපේ සෞඛ්‍ය සේවා සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩල දැනුවත් වීම මගින් අපේ රෝගීන්ට දැනට තියෙනවට වඩා හොඳ සුදුසු සෞඛ්‍ය සේවාවක් අපිට ලබා දීමට හැකි වේවි කියන එක අපි විශ්වාස කරනවා. ඒ ගැන තමයි අපිට අද කියන්න ඕන උනේ. ස්තුතියි. ස්තුතියි. ළඟට අපි මේ අවස්ථාවේ කතා කරන්න යන්නේ අප විසින් මේ වසරේ එළි දක්වන ලද තවත් ග්‍රන්ථයක් පිළිබඳව. මේ ග්‍රන්ථය SDSLMA guidelines and information on vaccine 7th edition ඔබ දන්නවා එන්නත් පිළිබඳව ඉදවසල විශේෂ කතාබහක් තිබෙනවා සමාජයේ. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ එන්නත් සම්බන්ධව මාර්ගෝපදේශ සහ තොරතුරු නැමැති ග්‍රන්ථයේ හත්වන සංස්කරණය වැදගත් ග්‍රන්ථයක්. මේ සම්බන්ධව කතා කිරීමට මම ආරාධනා කරනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති වෛද්‍ය ලූෂන් ජයසූරිය මහත්මයා. හොනාවරණ මාතුරණි, අද මේ පුත් හතරෙන් එකක් පිළිබඳව මට කතා කරන්න තියෙන්නේ. මම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ සහ එන්නත් පිළිබඳ තොරතුරු තියෙන හත්වෙනි සංස්කරණය පිළිබඳව කතා කරන්නේ. අපේ මේ මම එයි කතෘවරයෙක්. අපේ කතරවරු පස් දෙනෙක් ඉන්නවා මේ පොතට. මේ පොත පළවෙනි සංස්කරණය අපි මුලින්ම දිව්වේ 2001. ඊට පස්සේ පොත ප්‍රයෝජනවත් නිසා තමයි ප්‍රොජෙක්ට් කියලා අපේ වෛද්‍යවරු දන්න නිසා තමයි අපි අවුරුදු 3 සැරයක් මේ පොත ලියන්නේ. මේ පොත ටික ටික වර්ධනය වෙලා තියෙනවා. ඒ තියෙන චැප්ටර්ස් මේ වැඩි වෙලා තියෙනවා. ඒ පොත ලියන්නේ විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ දැනීම
එන්නත් පිළිබඳ දැනීම උසස් කිරීමටයි අප්ඩේට් කිරීමටයි සහ වෛද්‍යවරු සහ නර්සස්ලාගේ ඒ කට්ටිය විශේෂයෙන් එන්නත් කරනවා නම් ඒගොල්ලෝ දැනුම මේ විදිහට තියෙන්න ඕනේ ඒක නිසා අපි ලියන්නේ මේ පොත ඒක උමනා කියලා ඒගොල්ලෝ කියනවා අපිට ඒක නිසා පොත ලියන්නේ දැන් මේ මේ හත්ින් සංස්කරණය අපි රස් ගිය අවුරුද්දේ එලි දක්වන්න ලැස් වෙලා තිබුණාට කෙරුවේ නැහැ කොවිඩ් නිසා මේ සංස්කරණය ලියන්න එක චැප්ටර් එකක් ලියන්න චැප්ටර්ස් 29ක් තියෙනවා 29 දෙනෙක් ලියලා තියෙනවා චැප්ටර්ස් 27ක් තියෙනවා 29 දෙනෙක් ලියලා තියෙනවා ඒක නිසා ඒක ඉතා සහමික වැඩක් ඒ හැමෝගෙම කැමැත්ත අනුව කල්පනා කරලා පරිශන කරලා ලියලා තියෙනවා ඉතින් මේ අවුරුද්දේ පොතේ හැම ලංකාවේ තියෙන හැම වැක්සින් එක පිළිබඳම තියෙනවා හැබැයි කොවිඩ් වැක්සින් පිළිබඳව නැහැ ලියලා ලිව්වේ නැත්තේ අපි මේ පොත ඉවර කරන කාලේ වෙනකොට 2009 2020 අන්තිම කාලේ වෙනකොට කොවිඩ් වැක්සින් පිළිබඳව සියලු විස්තර හොඳට තිබිච්ච නැති නිසා අපි ලිව්වේ නැත්තේ ඒක අනිත් පොතේ ලියන්න අපි බලාපොරොත්තු වෙනවා ඉතින් මේ පොත අපි හැමෝටම හැම අපේ සමාජික හැම සමාජිකයටම දෙනවා ඒ වගේම ඕල්ම කෙනෙකුට ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ අපි අනිත් එක ඒ පොතේ තියෙන කරුණු කාට වුණත් ලියා ගන්න පුළුවන් කිසිම අවහිරයක් නැතුව ඒ චැප්ටර් එක ඒ පරිච්ඡේදය ලියපු කෙනාට දැනුවත් ඇති ස්තුතියි ස්තුතියි අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ තවත් ග්‍රන්ථ දෙකක් පිළිබඳව ඔබට දන්වන්නට තොරතුරු දන්වන්නට මේ ග්‍රන්ථ දෙකත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් මේ වර්ෂයේදී එළි දක්වන ලද ග්‍රන්ථ දෙකක් එක ග්‍රන්ථයක් එළි දක්වන ලද්දේ අද ඒ සම්පේ තමයි ජීවිතාවසාන සත්කාර සඳහා ප්‍රායෝගික මාර්ග උපදේශ කියන ග්‍රන්ථය ප්‍රැක්ටිස් ගයිඩ්ලයින්ස් ඉන් ද එන්ඩ් ඔෆ් ලයිෆ් කියා ඒ වගේම පසුගිය ඔක්තෝබර් මාසයේ අපි සිංහල දක්වන ලද පැලියටිව් කියා මැනුවල් ෆෝ හෙල්ත් කියා ප්‍රොෆෙෂනල්ස් ඉන් ශ්‍රී ලංකා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා වන සහන සත්කාර අත්පොත දෙවන සංස්කරණය යන ග්‍රන්ථ දෙක පිළිබඳව ඔබ වෙත තොරතුරු කියන්නට මම ආරාධනා කරනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැලියටිව් ඇන් එන්ඩ් ඔෆ් ලයිෆ් කෙයාර් ටාස්ක් ෆෝස් එහෙම නැත්නම් සහන සත්කාර හා ජීවිතාවසාන සත්කාර කාර්යසාධක බලකායේ කැඳවුම්කාරිනිය වන විශේෂඥ වෛද්‍ය උදයන්ගණී රාමදාස මැතිනියට මේ ග්‍රන්ථ දෙක පිළිබඳව ඔබ දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ග්‍රන්ථිත මේ ප්‍රකාශයට පත් කරන ලද සහන සත්කාර සඳහා මාර්ගෝපදේශ වගේම ජීවිත අවසාන සත්කාර සඳහා ප්‍රායෝගික මාර්ග උපදේශ පොත් දෙක ගැන මම මේ කියන්න පටන් ගන්නෙ අපි හැමෝම දන්නවා අපි සියලු දෙනා ජීවත් වෙනවා අපි හැමෝම මියයි එතකොට ඒක අපිට වළක්වන්න බෑ ඒක ස්වාභාවිකව සිදුවන දෙයක් මේ ලෝකේ මේ කාලය ඇතුළත අපි දන්නවා මුළු ලෝකයේම බෝවන රෝග අපි කොවිඩ් ගැන කතා කරාට අපි මේ බෝ නොවන රෝග කියන රෝග වලින් ඒකම මුළු ලෝකයේම වයෝවෘද්ධ වෙමින් පවතිනවා වයෝවෘද්ධ පුද්ගලයන් ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් වැඩි වෙගෙන යනවා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මේ සියලු දෙනා ජීවිතේ යම්කිසි කාලයක් විශාල කාලයක් ජීවිත අවදානමේ පවතින බොහොම අපහසුතාවලින් පෙළෙන විඳවීම් වලින් බහුල කායික මානසික
ශාරීරික මෙන්ම සමාජීය වශයෙන් විඳවීම වලින් බහුල ජීවිතයක් ගත කරනවා. එතකොට මේකේ මේ කාලය ඇතුළත අපිට මොනවද විශේෂයෙන්ම අපිට සුවකල නිට්ටාවට සුවකල නොහැකි වුණාට අපි වෛද්‍යවරු විශේෂ විදිහට අපි මේ කොට්ටාෂයගේ විඳවීම අඩු කිරීම මේ මේ නිසා තැවෙන ඒගොල්ලන් රැක බලා ගන්නන්ගේ තියෙන අපහසුතා අඩු කිරීම සහ මේ සියලු දෙනාගේ ජීවිතේ ජීවන తත්වය ඉතුරු වෙලා තියෙන ජීවිතේ ජීවන తත්වය පුළුවන් තරම් උසස් තත්ත්වේ පවත්වාගෙන අපිට අමතක කරන්න බැරි වෙන මේ අවසානය අපි අකමැති අවසානය වෙන මරණය කියන දේ අපි අමිහිරි මතකයක් නොවන විදිහට සතු ඒක සතුටක් නොවුනත් යම් කිසි අමිහිරි මතයක් නොවන විදිහට අපිට මේ ජීවිතය කොහොමද අවසන් කරන්නේ ආදරණීයන් අපෙන් වෙන්ුණායින් පස්සේ ඉතුරු කාලයේදී අපි කොහොමද මේ වෙන්වීමත් එක්ක හිත හදාගෙන ජීවිතේ කොහොමද වුණ දෙන්නේ එතකොට මෙන්න මේ වගේ දේවල් තමයි මේ සහන සත්කාර කියන එකේ අඩංගු වෙන්නේ එතකොට මේකේ පළවෙනි පොතෙන් අපි කියන්නේ ප්‍රැක්ටිස් ගයිඩ්ලයින්ස් ඉන් ది එන්ඩ් ඔෆ් ලයිෆ් කියා End of life kiya hatiya end of life kiyana avasana jeevithaye avasana kaalaya hatiyata api dakinne avasana wasarak ho ita adu kaalayaka jeevathima mehedi apita aachara dharma walata patahani noyana namuth neethime sri lankawaye tiyana neethime raamuwa tula ledaata asaadharanayak noyana lesa මේ කාලය ඇතුළත ලෙඩාව රැක බලා ගන්නේ gedara aya me sandaha yomu karanne api hemoma dannawa api api ape hite tiyenawa dawasak hari wedipura jeevath unoth ane mate yati kiyala namuth me jeevath wennawo kiyana pudgalaya dahadu vedanawal piriwaragena me me dawasak ho payak ho maasayak ho wedipura jeevath wima tula bindawana bindawilla kohomada මේ සඳහා අපි කොහොමද මේගොල්ලන්ගේ අවශ්‍යතාවය සපුරාලන්නේ මේගොල්ලන්ගේ ජීවිතයේ අවසානයේ මම යන්නම් කියලා සැනසීමක් ඇතුව මේ ගමන හැමෝගෙම සමුගෙන යන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගන්නේ මෙන්න මේ දේවල් තමයි මේ පොත් දෙකේ අඩංගු වෙන්නේ එතකොට පළවෙනි පොතේ මාර්ගෝපදේශ දෙනවා අවසාන කාලයේදී කොහොමද මේ මේ ආචාර ධර්ම රකිමින් නීතිමය රාමුව තුල මෙවැනි රෝගීන් රැක බලා ගන්නේ සහ අවසානය කටයුතු කරන්න කියලා. අනිත් පොතෙන් අපි කියවෙනවා මේ අනිත් පොතෙන් අපි කියවෙනවා අවසරක් හෝ දෙකක් හෝ තුනක් හෝ යම් කිසි කාලයක් හෝ අවසාන පැය ගන්න වෙන්නත් පුළුවන්. නමුත් මේ කාලය තුල මේ අවශ්‍යතා සපුරාලමින් මේ මේ රෝගිය මේ මයන් රෝගීන්ට කොහොමද මේ මේව රෝගීන් කොහොමද රැක බලා ගන්න කියලා. ඉතින් මේක ඇත්තටම මහාචාර්යවරු, ආචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු, නීති ශාස්ත්‍රීය අය සියලුම දෙනා එක එක එකතු වෙලා මේක හදලා තියෙන්නේ. මේ මේ මේකේ එක එක පරිච්ඡේද ලියවලා තියෙන්නේ. එතකොට මේ දෙකම සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට අත්වලක් මාර්ගෝපදේශයක් වෙන ග්‍රන්ථ දෙකක් මම හිතන්නේ ඔබ සියලු දෙනාම දැනුවත් වන්න තැති ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පසුගිය වසර මේ වසර ඇතුළත දොරටවඩින් ලද ග්‍රන්ථ හතර පිළිබඳව මේ ග්‍රන්ථ හතරම අපේ රටේ වෛද්‍යවරුන් විසින් අපේ වෛද්‍ය ශාස්ත්‍රයේ උන්නතිය සඳහා තමයි කාලය කැප කළ ස්වේච්ඡාවෙන් සකස් කරන ලද ග්‍රන්ථ හතරක් උදෑසන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මොනසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අපදාන මුත්තවසෙන් සහභාගි වෙලා මෙම ග්‍රන්ථ
වලින් ජීවිතාවසන සත්කාර සඳහා ප්‍රායෝගික මාර්ග උපදේශන ග්‍රන්ථයේ ඉලි දක්වන ලද අතරම එතුමාට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ හතරම ප්‍රදානය කරනු ලැබුවා. ඒතර එම උත්සවයේ ඡායාරූප සහ එම උත්සවයේ වීඩියෝ පටයක් ඔබේ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් වෙබ් අඩවියේ පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවද මෙතන සිටින අපේ වෛද්‍යවරුන්ගෙන් දැනගන්නට ඔබට එහෙම නම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මැඩම් වෙන ඔව් අපේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ගරු සභාපති පතිනිය විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මැතිනිය දැන් ඔබ හමු වෙනවා ඇති. මොනවද දැනගන්න ඕන ඔයගලන්ට? සභාපතිතුමනි මේ තුන්වෙනි මාත්‍රාව පිළිබඳ පොඩි හැඳින්වීමක් කරනවා නම් ජනතාවට අවශ්‍යතාවය. දැන් අපි මේ රටේ අපි කෝවිඩ් ආසාදනය සම්බන්ධව කතා කළොත් එහෙම අපි සෑමදාම කෝවිඩ් රෝගීන් කොහොමත් 500ට 700ට අතර ප්‍රමාණයක් වගේ අඳුනා ගන්නවා. මරණත් 20ක් විතර ද මේ වෙනකොට බොහෝ වෙලාවට සඳහන් වෙනවා. ඉතින් මේක දැන් ඉදිරියේදී අපි දැන් මේ උත්සව සමයක ඉන්නේ. ඒක නිසා අපි බොහෝ වෙලාවට ඒක රාස්වීම් දකිනවා. ඒ වගේම ඔමික්‍රෝන් ප්‍රභේදය බොහෝ රටවල් වල මේ වෙනකොට ලෝකයේ පුරාම රටවල් 70කට වඩා ප්‍රමාණයක ඔමික්‍රෝන් ප්‍රභේදය අඳුනාගෙන තියෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා 70 ගුණයකින් පමණ වේගයකින් පැතිරෙන බවත් මේ වෙනකොට සනාථ වෙලා තියෙනවා. ඉතින් මේක නිසා දැනට අපිට බරපතල ප්‍රශ්න දෙකකට මුහුණ දෙදුරු වීමේ අවධානමක් තියෙනවා. ඒක රාශී වීම නිසා රෝගයේ පැතිරවීමත් පැතිර යාමත් සහ ඔමික්‍රෝන් ප්‍රභේදය රටවලට පැමිණීම නිසා මේ රෝගය පැතිරීමත් කියන මේ දෙකම කේම අවධානම අපි අභියස තියෙනවා. ඉතින් දැන් මේ හැම එකටම අපි මේ අවස්ථාවේදී පිළිතුරු තියෙනවා. ඒවට අවශ්‍ය පිළිතුරු අපි සියල්ල අපගේ පුද්ගලිකව කැපකිරීම මතින් කරන්න ඕන දේවල් විදිහට තමයි අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මේ අවස්ථාවේදී දකින්නේ. මේ එහෙකටවත් අපිට එක ප්‍රතිකාරයකින් හරි එක ක්‍රියාදාමයකින් හරි මේ රෝගය වළක්වා ගැනීමට හැකිවන බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය කොහෙත්ම සඳහන් කරන්නේ නැහැ. ඒතර මේ රෝගය අපිට වළක්වා ගැනීමට නම් අපි අපිට පුළු පරපුරුදු සෞඛ්‍ය ඒ පැවැත්මවල් වලට යලි අපි මේ දවස් මේ දක්වා කරගෙන ආපු ඒවා වලට යලි අනුගත වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මුව ආවරණය පැළඳීම, දුරස්ථභාවය තබා ගැනීම සහ නිතර අත සේදීම, ඒක රාශී වෙනතන් වැළැක්වීම කියන මේ මූලික සෞඛ්‍ය පුරුදු වලට ඉතාමත්ම තදින් මේ අවස්ථාවේදී අනුගත වීම අපිට අත්‍යවශ්‍ය වෙනවා. රෝගය බෝ කර ගැනීම වළක්වා ගැනීමටත් රෝගය අන් අයට බෝ කිරීම වළක්වා ගැනීම කියන මේ ක්‍රම දෙකටම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මේකෙන් විතරක් අපිට මේ රෝගයෙන් මොකද මේ වෛරස බෝවන වේගය ඉතාම වැඩි. ඒක නිසා අපිට සමාජයේ හැසිරෙන්න සිද්ධ වෙලා තියෙනවා. බස්වල යන්න සිද්ධ වෙලා තියෙනවා. ඔෆිස් එකට යන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි කොච්චර ආකාරයෙන් පරිස්සම් වුණත් අපිට අනෙක් අයත් එක්ක ගැටෙන්න සිද්ධ වෙන නිසාම රෝගය අපි සමහර වෙලාවට අපිට බෝ කරගෙන අපිට රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. සමහර වෙලාවට රෝග ලක්ෂණ පහළ නොවෙන්න පුළුවන්. නමුත් අපිට රෝග ලක්ෂණ පහළ වුණත් නුණත් අපි ඒ රෝගය ගෙනහිල්ලා අපේ ගෙදර ඉන්න මේ අපේ ප්‍රතිශක්තිය හීන වෙච්ච අපේ ළඟම හිතවතාට සමීපතෙන්ට මේ රෝගය දෙන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී බොහෝ වෙලාව මේ රෝගයේ අවදානම අපිට අපේ අතර ඉන්න ප්‍රතිශක්තිය හීන වූ කණ්ඩායමට ඉතාමත්ම වැඩි.
එකන්නේ අපේ වැඩි හිතියන් ඒගොලන් දුබල බවෙන් ඉන්න ආයිත 60ට වැඩි ආයිත ඒ වගේම 60ට අඩු ආයින්ගේ බොහෝ වෙලාවට නිදන්ගත රෝග තියන ආයිත ඒ කියන්නේ අවයව බද්ධ කරලා තියන ආයිත පිළිකාවල් වලින් බේත් ගන්න ආයිත ඒ වගේම වෙනත් දියවැඩියාව සහ අනිකුත් නිදන්ගත රෝග තියන ආයිත මේ රෝගය බෝවලා ඒවායේ සංකූලතා ඇතිවන අවදානම වැඩි. ඉතින් ඒක නිසා අපි අපිට රෝගය වැළැක්වීමටත් ඒ වගේම අනික් අයට රෝගය බෝනු කිරීමටත් අපි තනි තනියෙන් අපි යම්කිසි වගකීමක් ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව අපිට අර සෞඛ්‍ය පුරුදු පිළිපදිනවා මෙන්ම එන්නත්කරණයට යොමු වීමත් අත්‍යවශ්‍යම වෙනවා. එතකොට අපි හැම අපේ ඉන්නත්කරණය සම්පූර්ණ කරගත යුතුමයි. මේ වෙනකොට ශ්‍රී ලංකා රජය වයස 20ට වැඩි සියල්ලකම ඉන්නත්කරණය මේ දැනට පිළිගත්තම හොඳ ඉන්නතක් වෙන ෆයිසර් ඉන්නත රට තුල ලබා දෙමින් පවතිනවා. ඉතින් ඇත්තෙන්ම අපි ජනතාවක් විදිහට වාසනාවන්ත වෙලා තියෙනවා මේ ෆයිසර් ඉන්නත අපිට මේ අවස්ථාවේ ලබා ගැනීමට හැකියීම ගැනීම. එතකොට හැම කෙනාම 20ට වැඩි අය මේ එන්නත ලබාගත යුතුමයි. ඒකට පළවෙනි එන්නත ලබාගෙන නැත්නම් දැනට පළමු වෙන එන්නත ලබාගත යුතුමයි. පළමු වෙන එන්නත ලබාගෙන ඒ අනුමත කාලයට දෙවන එන්නත ලබාගත යුතුමයි. දෙවන එන්නත ලබාගෙන මාස 3ක් ගියහම අපි හැමෝටම තුන්වන එන්නත කියන එක මේ ෆයිසර් එන්නත ලබා ගැනීමට හැකි වෙනවා. ඒකට ඒ සියල්ලම මේ තුන්වන එන්නතත් ලබාගත යුතුමයි. එතකොට අපිට මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාමත්ම හොඳින් අවධාරණය කරලා තියෙනවා මේ එක ක්‍රමවේදයක් මගින් පමණක් අපිට ආරක්ෂාව ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්න එපා කියන එක. උදාහරණයක් විදිහට අපිට එන්නත ලබා ගත්තා කියලා අපිට පෙර පුරුදු විදිහටම යලි සමාජයේ හැසිරීම විට ඉඩක් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාමත්ම හොඳින් අවධාරණය කරලා සිටිනවා. එන්නත ලබා ගත්තත් මුවාවරණය පැළඳීම අත්‍යවශ්‍ය වෙනවා. ඉන්නත ලබා ගත්තත් දුරස්ථභාවය තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉන්නත ලබා ගත්තත් මේ අවස්ථාවේදී අනවශ්‍ය ගමන් අනවශ්‍ය ඒකරාශී වීම සාප්පු සවාරි විනෝද සවාරි ආගමික උත්සව ඒ වගේ ඒකරාශී වන තැන් පුළුවන් තරම් අබම කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ මගින් අපි හැමෝම එක ආකාරයට මේ වෙනුවෙන් යොමු වීම මගින් අපිට යලි රෝගේ නිතාමත්ම වේගෙන් වැඩි වෙලා සෞඛ්‍ය ශාස්ත්‍රයට විශාල ආකාරයකට වෙන බලපෑම් අවම කිරීමට අපි එකෙක් විනාගේ දෙන දායකත්වය ලබා දීමට හැකි වේවි. ඒ සම්බන්ධව අපි උනන්දු වෙමු. ස්තුතියි. මේ වන විට තුන්වන මාත්‍රාව ලබා ගැනීමට වැඩිහිටි පිරිස පැමිණීමේ යම් අඩුවක් තියෙනවා. මොකද ඔවුන් විශ්වාස කරනවා ඒ සමගම ගෙදර ඉන්න අනිත් පිරිසත් ඔවුන්ව දිලිගන්වනවා. මේ ඔවුන්ට බොහෝ නොවන රෝගය කියන්නේ හෘදය ආබාධ, වක්ගඩුව ආබාධ, එවැනි දේවල් ඇති වෙන්න ඉඩකඩ තියෙනවායි කියලා මේ තුන්වන මාත්‍රාව ගැනීම නිසා. ඇත්තෙමම දැන් මේක අභාග්‍ය සම්පන්න සිදුවීමක්. අපි අතරම ඉන්න සමහර අපේමම සමාජය මිත්‍යා මත පතරවීම මිත්‍යාවෙන් බරිත සමාජයකට දැන් මේ වෙලාවේදී තාමත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මයි අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට මේ ආකාරයට ඉදිරිපත් වෙන්නේ දැනුවත් කිරීමට. මේ ප්‍රතිකාරය මේ එන්නත අපේ සමාජයට අලුත් දෙයක් නෙමෙයි. අපි සියල්ලම මේ එන්නත්කරණයට ගොදුරු වෙලා තමයි මු පොඩි කාලේ අපි පාසල් වලට ගියේ. ඒ වගේම ඒ සම්ප්‍රදායික ක්‍රමම අනුගමනය කර සාදාති මේ ඉන්නත් අපිට ඒ ගැන සැකයක් නැහැ. ඒක අපිට සම්පූර්ණයෙන්ම අනුමත කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක්. ඉතින් විශේෂයෙන්ම මේ නිදන්ගත රෝග තියන අය, ඒ කියන්නේ හෘදයාබාධ තියන අය, අදුම තියන අය, අධිරුධිර පීඩනය තියන අය, ආඝාත රෝගීන්, මේ කියන සියල්ලටම මේ ඉන්නත වැදගත් වෙනවා. ඉතාම මේ කෝවිඩ් රෝගයෙන් වළක්වීමට ඒක කෝවිඩ් රෝගය ආසාදනය වුණොත් ඒගොල්ලන්ට වෙන හානිය වැඩි වෙන්න පුළුවන්, වැඩි ඉතාමත්ම වැඩි.
මේ එන්නතෙන් වෙන හානියට වඩා. ඉතින් ඒක නිසා අපි යලි යලි අවධාරණය කරනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදිහට 60ට වැඩි සියල්ලම තමුන්ගේ තුන්වන එන්නත ලබා ගන්න. තුන්වන එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍යයි. අපි යලි අභාග්‍ය සම්පන්න තත්වයකට රටපත් වීම වැළැක්වීමට නම්. ඒ වගේම වෛද්‍යතුමිනි දැන් සමහර රටවල්වල ඩෙල්ටා ප්‍රභේදය පැතිරුණා වේගයෙන්ම මේ ප්‍රභේදයත් ඔමික්‍රෝන් ප්‍රභේදයත් පැතිරෙමින් පවතිනවා. ඉතින් අපේ රටටත් ඩෙල්ටා ප්‍රභේදය ආවි ඉස්සලම එක්කෙනෙක් දෙන්නෙක් වාර්තා වුණා ඊට පස්සෙ තමයි වේගයෙන් පැතිරුණේ. දැන් අපේ රටෙත් ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් පැතිරෙමින් පවතිනවාද කොහොමද තත්ත්වය කියන්නේ? අපිට දැනුවත් වෙලා තියෙන හැටියට ඒ කියන්නේ සෑම රටක්ම ඔමික්‍රෝන් ප්‍රභේදය අඳුනා ගැනීමට ඒ සම්බන්ධව පරීක්ෂණ කර යුතුයි. ඉතින් අපිට රෝගීන් බලා ගැනීමට ඒ ඔමික්‍රෝන් ප්‍රභේදයද නැද්ද කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔමික්‍රෝන් ප්‍රභේදය තියෙනවද කියලා බලන්න හුඟ වෙලාවට තෝරාගත් සෑම්පල් ප්‍රමාණයක අහඹු පරීක්ෂණ විදිහට තමයි බලන්නේ. ඒ ආකාරයට දැනගත්ත තොරතුරු ප්‍රමාණය විතරයි අපිට දැනට තියෙන්නේ. ඒතර අපේ ප්‍රධානම මේ ප්‍රභේදය ඔමික්‍රෝන් ද කියන්න අපිට දන්නේ නැහැ. නමුත් ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා 70 ගුණයකට වඩා වේගයෙන් පැතිරෙන බව මේ වෙනකොට සනාථ කරලා තියෙනවා. ඉතින් අපිට ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙන බවට අපි ඒ කියන්නේ ඒක ඉතාමත් පැහැදිලි. මොකද මෙච්චර කාල සිද්ධ වෙච්ච දේවල් හැම එකම මේ අපි මුලදී හිතුවා වුණාට මූලිකවම මේ රෝගය මේ පළාතට එන්නේ නැහැ අපිට මේ අපිට ප්‍රතිශක්තිය තියෙනවා එහෙම කියලා හිතුවා වුණාට ඒ කිසිම දෙයක් වුණේ නැහැ. ඉතින් ඒ වගේ මේ ඔමික්‍රෝන් ප්‍රභේදයක් ලංකාවට ඇවිල්ලා ඒ පැතිරෙනවා කියන එකට ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ඕන සිද්ධාන්තයක් විදිහටයි අපි දකින්නේ. Madam, can I ask a question? Hold on. How many people haven't taken the vaccine? The over it maybe I should ask the health ministry, but do you all know? Just asking. As to my knowledge, I know that the more than 70% of our population has already received two doses of vaccine. Then for a third dose. I actually have to check with the Ministry of Health. I might make a mistake in my statement there. 70 would mean all above 20. Out of the population. Out of the population. Yes, over 20, maybe more than 80%. ඔව් අනිවාර්යයෙන්ම මේ උත්සව සමයෙන් ප්‍රශ්නේ රෝගීන් වැඩිවීමේ අවදානම ඉතාමත්ම වැඩි. මොකද ඒක දැන් අපි දකිනවා අපි එංගලන්තය වගේ රටක් බැලුවොත් එහෙම මේ වෙනකොට දවසකට 78000ක් එහෙම මේ රෝගීන් ප්‍රමාණයක් ඒගොල්ලෝ අඳුනා ගන්නවා. ඉතින් ඒ අනුව බැලුවොත් එහෙම මේ එකම වෛරසය එකම අපි විශේෂත්වය මේ මිනිස්සයා කියන කෙනා human being ඉතින් ඒක නිසා මේ වෛරසය ඉතාමත් වේගයෙන් පැතිරෙනවා කියන එකට අපිට සැක ඇති කරගන්න හේතුවක් කොහෙත්ම අපි දකින්නේ නැහැ. ඉතින් අපේ හැසිරීම සහ මේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැමිණීම කියන මේ දෙක මත අපිට අවුරුද්දෙන් පස්සේ රෝගීන් වැඩිවීමක් අපි බලාපොරොත්තු විය යුතුයි. ඒක අවම කර ගැනීමට අපි හැමෝම අපි අපින් කළ යුතු ඒ යුතුකම ඉෂ්ට කළ යුතුයි. අපි ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වීමත් අපේ ඉන්නත්කරණය සම්පූර්ණ කර ගැනීමත් කියන මේ දෙක ක්‍රම මගින් දෙක එකතුයෙන් එකක් විතරක් යන්න පුළුවන් එකක් නෙමෙයි දෙකම එක වගේ යෑමෙන් පමණක් මේ රෝගය ව්‍යාප්ත වීම අපිට අවම කර ගැනීමට හැකි වේවි. අපි පොඩ්ඩක් අහමුද අර මේකෙන් කෙනෙක් කතා කළා නේද? මේ කියන්නකෝ හංග. Madam Bharata from Associated Press. Madam, what could you briefly explain what is the present position of COVID-19 in Sri Lanka? And other thing is the government has decided to make it compulsory to have this COVID vaccination card when they enter public places. In your view, how is it going to be effective in containing the spreading of the virus? How effective now? We definitely have detected cases of Omicron here in Sri Lanka.
And then how much of how percentage, what percentage of Omicron is available here in Sri Lanka is I myself is not aware. And I don't think that it is an easy question to answer because we will have to wait until we get a sort of fairly big sample, results of a fairly big sample is being carried out by one of these laboratories. So but what we know is, we know that basic principles of spread of Omicron. So we know that Omicron is spreading fast. So once we have detected Omicron here in Sri Lanka, I think that we know that how fast the Delta variant was spread here in Sri Lanka. So, with that knowledge, we know how fast the Omicron also will spread. So we, at the end of this, season, the Christmas and New Year festival season, it's likely that there will be a rise of cases unless we take precautions and unless we complete the our programs of vaccination. With regard to your second question, what was your second question? Is the government has decided to make it compulsory, the vaccination card. Is it going to be effective? Yeah, so I think that whether it would be effective or not is for me, it's difficult to say. I know that the Attorney General has given the green light for that. So I think that is something that has to be implemented because I don't believe on taking a sort of legal action against people who would not take the vaccination card. But I feel that, say, if you are not with vaccination card, then there's a delay of at least 5-10 minutes for you to attend to what you want. So that the people anyway will start taking it. So I just don't see it as a big issue of taking that vaccination card, particularly for public places. And it is for welfare and the security for the others. So I think that we all should be able to commit for that. Yes, that's right. Public, yes. Yes, exactly. Yes, 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 exactly. Yes. Sabhapathubuni, vaccination card de pirivan single unu poddak kiyala. Vaccination card ekak ganada? The vaccination da api hamotama samajaya wenuwen kalayutu yutukamak tiyenawa. Api podu we hasirena kota api hamoma e podu niti walata garu kirimak athyawashya wenawa. ඉතින් මම හිතනවා වැක්සිනේෂන් කාඩ් එක දැමීම මගින් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ එක එක්කෙනාව මේ වැක්සිනේෂන් කාඩ් එක නැහැ කියලා ඒගොල්ලන්ට නීත්‍යානුකූලව කටයුතු කිරීම කළ යුතුයි කියලා. මම හිතනවා හැබැයි වැක්සිනේෂන් කාඩ් එක බලන්න පටන් ගත්තොත් අපි යන වැඩේ විනාඩි 10කින් 20කින් අපිට ප්‍රමාද කරනවා. කාඩ් එක නැත්නම් කාඩ් එක තියෙනවා නම් අපි වැළුවා ගියා. ඒතර ඒක මගින්මම හැමෝම කාඩ් එක රැගෙන යාමට පුරුදු වෙවි කියලා. ඉතින් මං හිතනවා ඒක හොඳ පියවරක් අපි වැක්සිනේෂන් කාඩ් එක බලන එක. ඒක මේ ඒක සමාජය වෙනුවෙන් පබ්ලික් හෙල්ත් මිෂන් එකක් හොඳ මේ සමාජය වෙනුවෙන් ගත යුතු පියවරක් විදිහට මං ඒක දකිනවා. සභාපතිතුමනි දැන් තුන්වෙනි මාත්‍රාව ජනතාව ප්‍රතික්ෂේප කිරීම සමග ලබන වසරේ මැද වෙනකොට රෝගීන්ගේ වැඩිවීමක් දක්නට තිබෙයිද? මම ඔබ සමග එකතු වෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කිරීම කියන වචනයට මම එකඟ නැහැ. ජනතාව බොහෝ වෙලාවට මේ මාත්‍රාව ගැන සෑහීමකට පත් වෙනවා සතුටෙන් ඉන්නවා ඒ සුළු කොටසක් තමයි මේකට එකඟ නොවෙන්නේ ඉතින් මං හිතනවා ඒක ජනගත කිරීම අපි අවශ්‍ය නැහැ අපි වැදගත් වෙන්නේ ජනතාව දැනුවත් කිරීම මේකේ ඇති ප්‍රතිලාභ මේක රටට වැදගත් වන ආකාරය මොකද අපි කවුරුවක්වත් පුද්ගලිකව නෙමෙයි ජීවත් වෙන්නේ අපි සමාජයක් විදිහට ජීවත් වෙනකොට අපිට විශ්වවිද්‍යාලයක් වැඩ කරන්න නම් අපිට පාසල් ටික පද්ධතිය ගෙනියන්න නම් අපිට පොදු ප්‍රවාහනයේ යන්න නම් අපිට රෝහල් පද්ධතිය වැඩ කරන්න නම් අපි හැමෝම එකතු වෙලා මේ එන්නත ලබාගත යුතුමයි. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ තම තමුන්ගේ ඒ තියෙන වගකීම අපි ජනතාව විදිහට ඉටු කරමු කියලා. මේක ඇත්තෙම අපි මේ සම්බන්ධව නොදන්නා බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ සම්බන්ධව හැම දෙයක් ගැනම මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. අපි සෑම දෙයක්ම තීරණ ගත්තේ එදිනෙදා ඒ අවස්ථාවට ගැලපෙන ආකාරයට.
ඉතින් ඒක නිසා මම හිතනවා අපි මේ අවස්ථාවේදී විද්‍යානුකූලව කළ යුතු වැඩගත්ම දේ ගැන තමයි අවධානය කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ. එතකොට ඊට පස්සේ දැන් අපි දියුණු රටවල් බැලුවොත් ඒගොල්ලෝ අවුරුද්දකට සැරයක් ඒගොල්ලන්ගේ ඉන්ෆ්ලුවෙන්සා වැක්සීන් එක අලුතෙන් වැක්සීන් එකක් දෙනවා ඒ ඒ කාලෙට තියෙන ප්‍රභේදයේ හැටියට. එතකොට අපේ රටවලත් මෙහෙම මේ වැක්සීන් මේ ආසාදිත රෝගීන් බොහෝ ඉන්නවා නම් ගොඩ කට්ටිය අවුරුද්දකට මැරෙනවා නම් ඒ සම්බන්ධව සෞඛ්‍ය ශාස්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ සම්බන්ධව දත්ත පරිශීලනය කළා ඒ අවශ්‍ය උපදේශ ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න රජයට ලබා දෙවි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇත්තම ඉතින් ඒදී එන්නත් ගත්ත අයත් රෝගයේ අනිත්‍යයන්ට බෝ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට එන්නත් නොගත් අය රෝගයට ගොදුරු වීමේ හැකියාව වැඩි, රෝගය අනිත් එක්කෙනාට බෝ කිරීමේ හැකියාවක් වැඩි. එතකොට මේ දරුවන්ට ඇත්තෙම මේ රෝගය වැළඳීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අපි මේ වෙනකොට දැක්ක දරුවන් අතරින් නෙමෙයි වැඩිපුර අපි මරණ දැක්ක වැඩිහිටියන් අතරින්. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා දරුවන්ට මේ රෝගය ආසාදිත වුණත් වැඩිහිටියන් 100%ක්ම එන්නත්කරණය වෙලා නම් ඒකෙන් වෙන සමාජයට වෙන හානිය ආවමයි කියන එක තමයි දකින්නේ. ඉතින් ඒක නිසා අපිට මේ දැනට තියෙන දැනුම අනුව අපි ඉස්සලා වැඩිහිටියන් විතරක් එන්නත්කරණය කළා, ඊට පස්සේ 16ට වැඩි අය එන්නත් කළා, ඊට පස්සේ 12ට වැඩි අයත් එන්නත්කරණය කළා. ඉතින් අපගේ ළමා රෝග පිළිබඳ විශේෂඥවරුන් ඒ අධ්‍යයනයකින් පසු ඒ දෙන නිර්දේශ මත මම හිතනවා මේ අනිත් දරුවන් පට්ටියත් එන්නත් කිරීමට අවශ්‍ය හේතු කාරණා තියෙනවා නම් ඒ ගැන තීරණයක් ගනීවි කියලා. ડોક્ટર මේ WHO එකෙන් හරි දැන් මෙහෙමයි අපේ බූස්ටර් නැත ගැන මම මේ අහන්නේ. දැන් එක දෙක ගහ ගන්නවා අපි කිමු සයිනෆාම් වලින් ගහ ගන්න. ඊට පස්සේ අපිට බූස්ටර් නැතට අපේ රටේ රෙකමෙන්ඩේෂන් ගොඩක් වෙලාට එන්නේ එපොෆ් මේ වෙනත් එන්න තක් තමයි කියන්නේ. WHO එකෙන් එහෙම කියලා තියෙනවද? එහෙම නැත්නම් සයිනෆාම් අපිට බූස්ටර් නැත විදිහට යූස් කරන්න පුළුවන්ද? මොකද්ද මේ ලංකාවේ විතරක් කියන්නේ. දැන් කැමැත්තක් තියෙනවා නම් සයිනෆාම් යූස් කරන්න හැකියාව තියෙනවද? එහෙම නැත්නම් වෙන බූස්ටර් නැතකට යන්න පුළුවන්ද? මොකද්ද කියලා තියෙන්නේ හරියටම? මට ඒ සම්බන්ධව හරියටම කියන්න බෑ. ඒ කියන්නේ මට සැකයකින් තොරව කියන්න පුළුවන් අපි දැනට තුන්වන බූස්ටර් නැත විදිහට දෙන්නේ ෆයිසර් කියන එක කියන්න පුළුවන්. අපිට කොහෙත්මත් සෞඛ්‍ය නිර්දේශ ඇවිල්ලා නැහැ තුන්වන ඉන්නත විදිහට සයිනෆාම් දෙන්න කියලා. ඒ සම්බන්ධව අපිට තියෙන රිසර්ච් ඩේටා තියනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. සයිනෆාම් විදිහට ඒක බූස්ටර් ඩෝස් එකක් විදිහට පාවිච්චි කරලා රිසර්ච් ඩේටා මට මුණ ගැහිලා නැහැ. නෑ ડોક્ટર මම අහන්නේ දැන් බූස්ටර් එන්නතක් විදිහට දැන් අපි කිමු 1 2 ගත්තනේ එකම වර්ගයේ එන්නතක් දෙකක් අපි තුන්වෙනි එන්නතටත් ඒ වර්ගයේම ගත යුතුයිද කියන කතාව මම සයිනෆාම් මම එක කොටු කරලා අහනව නෙවෙයි. අර මුලදීම ගත්ත 1 2 ම තුන්වෙනි එන්නතත් විදියට ගන්න එපා කියලා මම කර රෙකමෙන්ඩේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් වෙන එකකට යන්න කියලා තියෙනවද? මොකක්ද අන්නේ ඒක පැහැදිලිව අවශ්‍ය වෙන්නේ. මොකද දැන් කමහර කට්ටිය සයිනෆාම් ම විතරක් ගන්න පුළුවන්. ඉතින් දැන් මොකද මධ්‍යස්ථාන වලට ගියාම ඒ වෙනුවට සයිනෆාම් තිබුණත් ගහන්නේ අරක. එහෙම මම කර රෙකමෙන්ඩේෂන් එකක් ඇවිල්ලා තියෙනවද දන්න තරම්? අපිට ෆයිසර් එන්නතේ සයිනෆාම් එන්නතට වඩා අපි දැක්ක බාසි තිබුණා විශේෂයෙන්ම වැඩිහිටියන්ට අඩු කාලයකදී ප්‍රතිදේහ සෑදීම නිසා අපිට ඉක්මනට එක එන්නත තිබුණා. සයිනෆාම් වල අපි දන්නවා මේ ආරක්ෂාව ලැබෙන්න නම් අපි එන්නත් දෙකම ගන්නම ඕනේ කියන එක. ෆයිසර් එන්නතෙන් අපිට එක එන්නතකින් උනත් ඒ අපිට අවශ්‍ය ප්‍රතිදේහ ලැබිලා අපිට ආරක්ෂාව ලැබෙනවා කියන එක අපි දන්නවා. ඒ වගේම අපිට මේ වෙනකොට රිසර්ච් ඩේටා තියෙන්නේ පරීක්ෂණ වලින් අපිට දත්ත තියෙන්නේ තුන්වෙනි එන්නතට ෆයිසර් එන්නත ගැන තමයි අපිට දත්ත තියෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා නිසා සියලුම කරුණු කාරණා නිසා දැනට රජයේ අනුමත තුන්වෙනි එන්නත ෆයිසර් එන්නතයි. ෆයිසර් එන්නත අපිට සයිනෆාම් වලට වඩා මේ දැන් අපිට ලැබිලා තියෙනවා. ඒකට රිසර්ච් ඩේටා තියෙනවා. ඒ වගේම එක එන්නතකනොත් අපිට ආරක්ෂාවක් ලැබෙනවා. මේ කරුණු කාරණා නිසා ෆයිසර් එන්නත තුන්වෙනි එන්නත විදිහට වඩා බලගත් බව තමයි අපිට සාමාන්‍යයෙන් වැටහිම තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒක හරි තීරණයක් ඒ අරගෙන තියෙන්නේ කියන එක. ස්තුතියි. අපි මම අලිත් කියනවා අපේ මේ අවසාන මාධ්‍ය සාකච්ඡාව. ඉතින් ඒක නිසා අපිට සෑම මාධ්‍ය ආයතනයකටම මම මේ ආමන්ත්‍රණය කරන්නේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට ඔබ දක්වපු සහයෝගය අපේ මතය සමාජයට යොමු කිරීමට අපේ මතය රජයට දීමට ඔබ දක්වපු සහයෝගය අපි ඉතාමත් අගය කරනවා විශේෂයෙන්ම මේ වසරේදී මේ කෝවිඩ් ව්‍යසනයෙන් රතම වෙලාගත් අවස්ථාවක අපිට ඔබ දුන් සහයෝගය අපි ඉතාමත්ම අගය කරනවා ඒක මම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෙනුවෙන් අපි ඉතාමත් ඉතාම හොඳින් ස්තුතිවන්ත වෙනවා ඔබ සමට අපිට දක්වපු සහයෝගය සම්බන්ධව ස්තුතියි